අද මම කියලා දෙන්න යන්නේ කාරණා දෙකක් ගැන. අංක 1. මේ නිදහස කියලා කියන්නේ මොකක්ද? අංක 2. කොහොමද මේ නිදහස කියන එක අපි ප්‍රායෝගිකව භාවිතා කරන්නේ? ඒ කියන්නේ එදිනෙදා මේ නිදහස කියන දේ ඇත්තටම භාවිතා කරන්නේ කොහොමද කියන කාරණාවම කියලා දෙන්න. ඉතින් මගේ නම රුචිර විජේසේන, මම වෘත්තියෙන් කතිකාචාර්යවරුයි. මම හිතන දෙයක් තමයි මේ විද්‍යාව, ගණිතය, දර්ශනවාදය වගේ මේකේ සංකල්ප අපේ සමාජයේ පුරා පැතිරී යන්න ඕනේ, ඒවා වැළඳගත හැකි ආකාරයකට. මම හිතනවා රටක් විදිහට ඉස්සරහට යන්න ඒක අතිශය වැදගත් කියලා. බොහෝ දෙනෙක් මේ නිදහස කියන දේ ගැන කතා කරනවා. මම කියන්නේ සාමාන්‍යයෙන් මට ඇහිලා තියෙන දේවල්. අපි හරි අමාරුවෙන් මේ රටක් විදියට මේ නිදහස දින්නේ, දිනු නිදහස රකින්න එකතු වෙන්න. ඒක කියන. තව කියනවා මට මේ ලංකාවේ ඕන තැනක යෑමේ නිදහස මට තියෙන, ඕන දෙයක් කිරීමේ නිදහස තියෙනවා, ඒක මගේ අයිතිය. ඕන දෙයක් ප්‍රකාශ කිරීමේ නිදහස අපේ අයිතිය. එහෙම කියන. තව කෙනෙක් කියනවා මේ අවුරුදු 21කට පස්සේ දුම් බොන්න නිදහස ලැබෙන. හරි. පන්ත් පෙන් බොන්න නිදහස ලැබෙන. ඔය අතර තව කෙනෙක් කියනවා අපරාධය අපි නිදහස් වුණේ සුද්දන්ගෙන්. අපි යටත් වෙලා හිටියනම් මේ වෙනකොට සුද්දා අපි සිංගප්පූරුවක් කරා. එහෙමත් කියන. නිදහස විවිධ අර්ථකථන වලින් විවිධ ආකාරයට ගොඩ නැගිලා අපේ සමාජයට එන මිනිස්සු විවිධ දේවල් කියන. දැන් මේ මං කියපු උදාහරණ සියල්ලේම නිදහස කියන එකට යම්කිසි පොදු අර්ථකථනයක් ගොඩනැගිලා තියෙනවා. ඒක තමයි බහුල වශයෙන් අපේ සමාජයේ තියෙන අර්ථකථනය. ඒ මොකද්ද? යම්කිසි අභිමතයක් කෙනෙක්ට සපුරා ගැනීමේ හැකියාව තියෙනවා. ඔහුට නිදහස තියෙනවා කියලා අර්ථකථනය කරනවා. බහුල වශයෙන් අභිමතය. දැන් දුම් බීමේ හැකියාව සහ දුම් නොබීමේ හැකියාව මේ දෙක අතරින් තමුන්ගේ අභිමතය තෝරා ගැනීමට ඇති හැකියාව නිදහසයි කියලා කියනවා නේ. දැන් ඕන තර යාපනයට වුණත් ගිහිල්ලා එන්න හැකියාව මට තියෙනවා පුරවැසියෙක් විදියට. නිදහස නේ. තමුන් කැමති පක්ෂයකට ඡන්දය දීමේ හැකියාව නිදහස. මේ විදියට තමයි වර නැගෙන්නේ බහුල වශයෙන්. තමුන්ගේ අභිමතය කිසිම බාධාවකින් තොරව ප්‍රකාශ කිරීමට හැකියාව නිදහස කියලා සාමාන්‍යයෙන් අර්ථ දැක්වෙන. හැබැයි සහෘදේනි, ඒක ඉතාම සීමාකාරී අර්ථ දැකීමක්. ඇත්තම කිව්වොත් ඒක වැරදි වගේ. මම කියන්නම් ඒකට හේතු. අභිමතයක් ගොඩ නැගෙන්නේ අපිට යම්කිසි දේවල් ප්‍රමාණයකින් එකක් තෝරගන්න වෙනකොට. එහෙම නේද? දේශපාලන පක්ෂ කීපයක් අතුරින් කෙනෙක් තෝරා ගන්න ගියොත් අන්න අභිමතයක් තියෙනවා. අභිමතය ගොඩනැගෙනකොට ඒ ගොඩන අභිමතයක් ගොඩනැගෙන සෑම විටම සීමාවක් තියෙනවා. සීමාවක් ඇති තැන කොහෙද සෞරුදේනි නිදහස. එහෙනම් නිදහසේ සැබෑ අර්ථකථනය තමුන්ට කැමති කැමති දේ කිරීමට ඇති හැකියාව නෙමෙයි. මේ අර්ථකථනය මිනිසුන්ගේ සමාජයේ මත පටවපු එකක්. විශේෂයෙන්ම දේශපාලනය කිරීමේදී කියනවා මේ දේවල් කරන්න බැරි වෙනවා, ඔයගොල්ලන්ගේ නිදහස නැති වෙනවා, ඒකින්ද මේකට විරුද්ධ වෙන්න. ඒක එක විදියක්. ඊළඟට තව විශේෂයෙන්ම මේ විවිධ භාණ්ඩ විකුණා ගැනීමේ ක්‍රමයක් විදියට ඔගොල්ලෝ කැමති විදියට කැමති දෙයක් කාලා බීලා ඉන්න හැකියාව මේ රටේ තියෙන්න ඕනේ. ඒක තමයි නිදහස. එහෙම කිව්වම බඩු විකුණ ගන්න හරි ලේසි. නිදහස පිළිබඳ ඉතාම සීමාකාරී අර්ථ දැක්වීමකට අපි කොටු වෙලා රටක් විදියට කැමති කැමති දේ කරන්න ගිහිල්ලා ලොකු ප්‍රශ්න ගණනාවක්, මිනිසුන් අතර ගැටීම් ගණනාවක් ඇති වෙලා අන්තිමට සීරගෙම නිදහස නැති වෙලා සෞර්ධේනි. නිදහස කියලා කියන්නේ තමුන්ගේ අභිමතය මේ තමුන්ට ඉටු කර ගැනීමට ඇති හැකියාව නෙමෙයි. ඒක වැරදි අර්ථකථනය. නිදහස කියන එකට නිවැරදි
වඩා පිරිපුන් අර්ථකථනයක් තියෙනවා. තමුන්ව ප්‍රකාශනය කිරීමට ඇති හැකියාව. තමුන් විදිහට අභිමානවත් ප්‍රකාශනය කිරීමට ඇති හැකියාව තමයි සෞර්ධින නිදහස කියලා කියන්නේ. තේරුණානේ? ඒක තමයි සැබෑ නිදහස. තමුන්ට අපිට අපි විදියට ජාතියක් රටක් විදියට නියෝජනය ප්‍රකාශනය කරන්න බෑ දේශපාලන නිදහස නැතුව. අන්න ඒකයි අපි කියන්නේ 1948 දී දේශපාලන නිදහස ලංකාව ලබා ගත්තයි කියලා. දේශපාලන නිදහස. හැබැයි ඒක එක කොටසක් විතරයි. අංක 1 වැදගත්ම දේ ප්‍රකාශනය කරන්න ප්‍රකාශනය කළ හැකි දෙයක් තියෙන්නේ. අපි හිස්නම් හිස් මිනිසුන්ට ප්‍රකාශනයට කරන්න දෙයක් නැහැ. හිස් මිනිසුන්ට සෞර්ධයෙන් නිදහසෙන් ඇති වැඩක් නැහැ. නිදහසෙන් අර්ථයක් ලැබෙන්නේ අර්ථයක් ජීවිතේ හොයන මිනිසුන්ට විතරයි. ඒගොල්ලන්ට විතරයි නිදහසේ තේරුමක් තියෙන්නේ. අනිත් අයට තේරුමක් නැහැ. කාල බීලා ඉන්න දේ. තේරුණා නේද? එතකොට සෞර්ධයෙන් මොකක්ද මේ ප්‍රකාශනය කියන්නේ? අංක 1 ප්‍රකාශනය කිරීම සඳහා ප්‍රකාශනය කිරීමට දෙයක් තියෙන්න ඕන. යම්කිසි පුද්ගලයෙක් තමුන්ගේ යම්කිසි හර පද්ධතියක් සමාජයට පතුරවා හරිනවා නම් සෞර්ධීන අන්න ඔහුගේ ප්‍රකාශනයක් බිහි වෙනවා. මේ ප්‍රකාශනයට වරණැගීම් තුනක් තියෙනවා. ප්‍රකාශනයක් තුළ දැනුමක් තියෙනවා. නොලෙජ් දැනුම. යම්කිසි දැනුමක් ගොඩනැගෙනවා. ප්‍රකාශනයක් තුළ සෞර්ධයෙන් තියෙනවා වටිනාකම් වැලියුස් ගොඩනැගින්න. මේක ඉස්සරහට කතා කරමු ප්‍රායෝගික උදාහරණයක් එක්ක. ප්‍රකාශනයක් තුළ තියෙන්න ඕනේ සෞර්ධයෙන් මිනිසුන්ව එකතු කිරීමක් ගොනු කිරීමක් යූනියන් මේ කාරණා තුන ප්‍රකාශනයක් තුල ගොඩනැගෙන්න ඕනේ. මේ රටේ සෑම පුද්ගලයෙක්ම තමුන් විශ්වාස කරන තමුන්ගේ ජීවිතයට වඩා ශ්‍රේෂ්ඨ වූ යමක් සමාජයට මේ ආකාර තුනෙන් ඉදිරිපත් කරනවා නම් සෞර්ධේනි ඔහු සැබෑ නිදහස භුක්ති විඳින කෙනෙක්. ඒ ජාතිය සැබෑ නිදහස භුක්ති විඳින ජාතියක්. ඒ වගේම ප්‍රකාශනයක් ස්වාධීන වෙන්න ඕන. නිවහල් වෙන්න ඕන. ඒ තමුන්ගේ ප්‍රකාශනය කෙනෙක් තමුන් පීඩණයට පත් කරලා නම් ඒ දේ කරන්නේ. තමුන් තීරුම් අරගෙන හෝ නැතුව. දැන් තමුන් වෙන කෙනෙක්ගේ මතවාදයක් මේක. තමුන් මත පටවලා ඒ මතවාදය නම් පතරව හරින්නේ. ඒ මතවාදය නිවහල් නැහැ. නිවහල් නැති ඉදිරිපත් කිරීම ප්‍රකාශනයක් නෙමෙයි. එය නිදහසේ භාවිත කිරීමක් නෙමෙයි. එතකොට සහෘදේනි නිදහස කියලා කියන්නේ ස්වාධීන ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම. අන්න ඒකයි අමරදේව ශූරීන් ගැයුවේ නිවහල් සිතුවිලි සිතනා සිතක් උදාරයි කිය. මොකද එතන නිදහසේ ප්‍රකාශනයක් තියෙනවා. නිවහල්නේ. ඒ වගේම එතුමා කිව්වා මේ නිවහල් නිපයු මවණ හිසත් උදාරයි. නිවහල් ප්‍රකාශනයක් නිමයු මුලින් එනවා. එවන් අසිරිමත් ජාතිය පිනෙන් උදාරයි. ඒ පින්වත් ජාතිය සෞර්ධීනි මේ ලෝකේ ඉස්සරහට යනවා. ශ්‍රේෂ්ඨ පඬිවරු ඉස්සර කියලා දෙනවා. අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී. එනම් නිදහසේ යෙදවීමම තමයි සහෘදේනි මේ රටේ ප්‍රගමණය කියලා කියන්නේ. අනේකයි රටකට නිදහස වැදගත් වෙන්නේ. නිවහල් ප්‍රකාශනය වැදගත් වෙන්නේ. එතකොට මේ නිදහස අපි කොහොමද පාවිච්චි කරන්නේ ප්‍රායෝගික උදාහරණයක් එක කියලා දෙන්න. අපි හැමෝම හරි අයින්ස් එක මිනිස්සු ගොඩක් අය.
උදේට නැගිටලා මොනා හරි කාලා එක්කෝ ඉස්කෝලෙට එහෙම නැත්නම් කාර්යාලයට අපි දුවන. ඉතින් ඒ මහන්සි වෙලා වැඩ කරලා සමාල්ලාට බස් එකේ තෙරපි තෙරපි ට්‍රැෆික් එකේ හවස් වෙන්න ගෙදර එනවා රෑ බෝ වෙන්න. එහෙම නැත්නම් පාර ට්‍රැෆික් එකේ. ඉතින් හරි මහන්සි. එහෙම ඇවිල්ලා ඉතින් මොකක් හරි අපේ ෆැමිලි එකත් එක්ක පොඩි වෙලාවක් කතා බහ කරලා නාට්‍යයක් දෙකක් බලලා රෑට මොනා හරි කාලා අපි නිදාගන්න. මෙන්න මේ ජීවිතයේ තුල සහෘදීනි නිදහස් ප්‍රකාශනයේට අවකාශයක් නැහැ. නිදහස් ප්‍රකාශනයේට අවකාශයක් ලැබෙන්න මේ සාම්ප්‍රදායික මේ රාමුවෙන් පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕන. ඒක කරන්නේ මෙහෙමයි. අපි හැමෝගෙම ජීවිතවල අපි විශ්වාස කරන දෙයක් තියෙනවා. මගේ ජීවිතයට වඩා ශ්‍රේෂ්ඨ වූ දෙයක් තමයි මේ. සමහර විටන කලාව මිනිසුන්ගේ රසවින්දනය ඇති කරන්න ඕන. ඒක හරි ශ්‍රේෂ්ඨයි. සමහර කියන පරිසරයේ රැකීම ශ්‍රේෂ්ඨ දෙයක්. සමහර කියන මේ තරුවල තරු තියෙන්නේ. තරු විවිධ දේවල් බලන එක. මේක අභ්‍යවකාශය ගැන ගවේෂණේ, විශ්වය ගැන ගවේෂණේ ශ්‍රේෂ්ඨ. මිනිස්සු එහෙම හිතනවා. මේ සාම්ප්‍රදායික රාමුවෙන් අඩියක් ඉස්සරහට තියන්න සෞඛ්‍යය. එහෙම තියලා මේ තමුන් කැමති දෙයක් තෝරා ගන්න. ඒ තමුන් කැමති දේ ගැන හොයන්න ගන්න. ඒ දේ ඇසුරින් යමක් නිර්මාණය කරන්න ගන්න. ඒ දේ ඇසුරින් ඔයා ඔබව ප්‍රකාශනය කරන්න ගන්න. මෙහෙම කරන සරල විදියක් කියන්නකෝ ඔහොම කිව්වන් තේරෙන්නේ. හිතන්න මම සබහා ධර්මයට ඇලුම් කරන කෙනෙක්. එයා හිතනවා මම පටන් ගන්න පොඩි ප්‍රොජෙක්ට් එකක්. මේ අපේ ගම ඇසුරු කරලා ඉන්න මේ බටර්ෆ්ලයිස්ලා කොහොමද ඒගොල්ලෝ හැසිරෙන්නේ? මොන වගේ බටර්ෆ්ලයිස්ලාද අපේ ග්‍රාමයේ ඉන්නේ? තමුන්ට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් ගැන එයා හිතන්න ගන්න. මේ සාමාන්‍ය එදිනෙදා තියෙන ප්‍රශ්නයි, එදිනෙදා තියෙන ගැටනුයි, දේශපාලන කතන්දර ටික ඇර එයා අලුත් දෙයක් ගැන හිතන්න ගන්න. එයා ඒ ගැන ගවේෂණයක් කරනවා, දැනුම සොයන්න ගන්න. ඒ දැනුම එයා ඒ බටර්ෆ්ලයිස්ලා ගැන කියවනවා. මේ බටර්ෆ්ලයිස්ලා කොහෙද ඉන්නේ කියලා බලනවා. පින්තූර ගන්නවා, පොතක අලවනවා, තොරතුරු එක්රැස් කරනවා. දැනුම ගවේෂණය කරනවා සහෘදී. එයා මොකද කරන්නේ? එයා මේ දැනුම් ටික එකතු කරලා පුංචි ලිපියක් ලියනවා. ඒ ලිපියේ ලියලා ඒක මුද්‍රණය කරලා පෝය දවසේ පන්සලේ මිනිස්සු පෝය දවසේ පන්සලට එනකොට මිනිසුන් අතර බෙදා හරින මේ අපේ ගමේ මේ විවිධ බටර්ෆ්ලයිස් ලාගේ විවිධත්වය. දැන් අඳුර ගන්නවා ඉතාම දුර්ලභ බටර්ෆ්ලයිස් ලා වර්ග දෙකක් අපේ ගමේ ඉන්නවා. අංක 1 පළවෙනි බලකණුව දැනුම බෙදා හරිනවා සෞරදී. තමුන්ගේ ජීවිතයට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් තුලින් එයා තමුන්ගේ ප්‍රකාශනයටපත් කරනවා. ඒ වගේම එයා ඉදිරිපත් කරනවා යම්කිසි හරයක්. එයා කියනවා එයා මේ කටයුත්ත එක්කම එයා හැමතිස්සෙම සමාජයට කියන දෙයක්. එයා කියනවා මේ පරිසරය රකින්න ඕනේ. මේ බටර්ෆ්ලයිස්ලා මේ රැඳෙන ඒ පරිසර ස්ථාන ආරක්ෂා කරන්න ඕනේ. මේ අපේ ගමේ මේ ස්ථාන තියෙනවා හරි වැදගත් එක බටර්ෆ්ලයිස්ලාට. අන්න ඒ විදිහට යම්කිසි හරයක් එකතු කරමු. අන්න දෙවෙනි කාරණාව කරමු. ඊට පස්සේ එයා ගිහිල්ලා ඒ ගමේ මේ පන්සලේ ඉන්න මේ පුංචි ළමා සමාජයට කතා කරනවා. මේ ගමේ පාසලේ ගුරුතුමාට කතා කරනවා, විද්‍යා ගුරුතුමාට. පුංචි සංසදයක් හදනවා මේ ගැන වැඩිදුර ගවේෂණය කරන්න. දැනුම දුන්නා, හරය දුන්නා, එකමුතුව හැදුවා. තමුන් තුලින් නිදහස සෞර්ධීනි එයා ප්‍රකාශනය කරා. ඒ උදාහරණයක් විතරයි. හිතන් අපේ ලංකාව හරීම අභියෝගාත්මක තත්ත්වයක අපි ඉන්නේ. ඒක ඇත්තනේ, අපි හැමෝම දන්නේ. අපි හිතන්න උදේට නැගිටලා අර දරලිපට පිඹල අලගිඩියක් හරි මොකක් හරි උයාගෙන කාලා එක වේලක් කාමතේ ඉඳලා රැට මේ ලයිට් නැති හින්දා කළුවරේ ඉඳලා මදුරුවන්ට පිඹ නිදාගත්තට පවු නැහැ. ඒ ගෙවන ජීවිතයේ නීරස බවක් නිග්‍රහයක් නැහැ සෞර්ධේනි.
මේ වගේ සමාජයට වැලියු එකක් ඇඩ් කරනවා. හැබැයි අර එක වේලක් කාලා දරපි ලිපට පිඹ පිඹ හරි රෑ කළුවරේ මදුරුවන්ට පිඹලා නිදාගත්තොත් කාට හරි බැන බැන දේශපාලඥයට බැන බැන මේගොල්ල තමයි අපේ රට කෑවේ. ඒ ගෙවපු දවස සවුරු දෙන්නේ නිග්‍රහ සහගතයි. මොකද ඒකෙන් වැඩක් කරේ නෑ, නිදහස ප්‍රයෝජනෙට ගත්තේ නෑ අපි. සවුරු දෙන්නේ නිදහසේ සැබෑ අර්ථය තමුන්ට වඩා ශ්‍රේෂ්ඨ වූ දෙයක් තුලින් තමුන්ව ප්‍රකාශනයටපත් කිරීමයි. ඒක අපිට තාම පුළුවන්. මගේ නම රුචිර විජේසේන. මේ වීඩියෝ එක බැලුවට ඕගොල්ලන්ට ගොඩාක් ස්තුතියි.